ගයිස් අද අපි ඇවිත් ඉන්නේ ලැමින්ටන් ජාතික පාර්ක් එකට. ඉතින් මේක රේන් ෆොරෙස්ට් එකක්. මේකේ වට ප්‍රමාණය හෙක්ටයාර්ස් 21000ක් වගේ ලොකු ප්‍රමාණයක්. අතරම මේක ඇතුලේ වෝටර් වෝල්ස් 500ක් විතර තියෙනවා කියලා තියෙනවා. ඒ වගේම මේකේ කුරුළු විශේෂ, සත්ව විශේ෷ ඒවා ගොඩාක් තියෙනවා. ඉතින් මේ තියෙන වෝටර් ෆෝල්ස් 500න් අද අපි දෙකක් විතර බලන්න යන්න තමයි ඉන්නේ. මේ වෝටර් ෆෝල්ස් වලට ඇක්සස් කරන්න අපිට වෝකින් ට්‍රැක්ස් ඒගොල්ලෝ හදලා තියෙනවා. සාමාන්‍යයෙන් ඒගොල්ලෝ කියලා තියෙනවා කිලෝමීටර් 150ක් විතර වෝකින් ට්‍රැක්ස් මේ භූමිය ඇතුලේ තියෙනවා කියලා. ඉතින් අපි වැඩි වෙලාවක් කතා කර කර ඉන්න නැතුව අතට ගිහිල්ලා බලමු අද අපිට දවස් ඇතුළත කොච්චර වෝටර් ෆෝල්ස් ප්‍රමාණයක් කවර් කරගන්න පුළුවන්ද කියලා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ මේ ට්‍රී ටොප් කියන තැනට. මේකේ මෙතන ඔයගලන්ට පේනවා ඉතින් මේ උඩටම නගින්න පුළුවන් ගහක. එතන පොඩි ඩෙක් එකක් වගේ හදලා තියෙනවා. ඒකේ මැක්සිමම් 2 to 3 people තමයි ඉන්න පුළුවන්. ඒකට අපිට මේ ගහේ උඩ ඉඳලා මේ වටේ view එක ලස්සනට බලා ගන්න තමයි ඒගොල්ලෝ මෙතන හදලා තියෙන්නේ. අපි උඩට ගිහිල්ලා බලමු.
කිලෝමීටර් 3ක විතර වෝකින් ට්‍රැක් එකකට පස්සේ දැන් අපි මොරෑන් වෝටර්ෆෝල් එක ගාවට ඇවිල්ලා ඉන්නේ. අපිට මෙතෙන්ද වෝටර්ෆෝල් එක පේනවා. හැබැයි තව කිලෝමීටරක් විතර ඉස්සරහට අපි මේ වෝකින් ට්‍රැක් එකේ ගියොත් අපිට වෝටර්ෆෝල් එක පටන් ගන්න තැනටම යන්න පුළුවන්. ඉතින් අපි දැන් වෝටර්ෆෝල් එක පටන් ගන්න තැනටම යනවා. අපි කලින් ප්ලෑන් කරා වගේ දෙවැනි වෝටර්ෆෝල් එකට යන්න වෙලාව මදි වුණා. මොකද අපි ලන්ච් එක අරන් ටික වෙලාවක් මෙතන හිටපු හින්දා කැලේ ඇතුලේ කරවල වෙලා තිබුණා. ඉතින් ඔයාලා ලැම් ඉන්ටර්නැෂනල් පාක් එකට එනවා නම් ටිකක් උදෙන්ම ඇවිත් එලබාන ෆෝල්ස් එකටත් යන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් අලුත් ප්ලේස් එකකින් හම්බෙනකන් ගිහින් එන්නම්.